ලංකාව කවද හරි ගොඩ එයිද? අපිට අපේ රට ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේක ඉවර. ගප්පියට හිතෙන විදිහට ඇත්තටම තවමත් අපි too late නැහැ. මට හිතෙනවා තවමත් අපිට chance එකක් තියෙනවා ඇත්තටම ලෝකෙ හොඳම රටක් වෙන්න. ඉතින් අද වීඩියෝ එක මට හිතෙනවා කතා කරන්න මේ ඇයි කියලා. සමහරට මේ දැන් වෙන දේවල් දිහා බලද්දී රටේ තත්ත්වය අනුව බලද්දි මේක මහා නිකන් ඩ්‍රීම් එකක් වගේ නිකන් මහා ෆැන්ටසි එකක් වගේ හිතෙන්න පුළුවන්. නමුත් ගප්පියට හිතෙන විදිහට මේක මට හිතෙනවා මේක ඩ්‍රීම් එකක්ම නෙමෙයි, මේක ෆැන්ටසි එකක්ම නෙමෙයි, මේක ඇත්තටම රියැලිටි එකක් කරගන්න අපිට පුළුවන්. මොකද එහෙම නැත්නම් ඇයි එහෙම හිතෙන්නේ? පළවෙනිට අපි කතා කරමු කොහොමද මේ වෙනස කියන එක ඇති වෙන්නේ, වෙනසක් කොහොමද අපි කරන්නේ? රයිට්? ලෝකේ ඕනම මේ වෙනස කියන එක ඇඩප්ට් වෙච්ච විදිහ දිහා බලද්දී ඒක මෙන්න මේ වගේ ග්‍රාෆ් එකක්. රයිට්? තමයි ඇඳලා පෙන්නන්නම්. කොළයක්ගේ නම තකුණ මෙන්න මේ විදිහ y එක මෙහෙම තියෙනවා, x එක මෙහෙම තියෙනවා. රයිට්? ග්‍රාෆ් එක මෙන්න මේ වගේ. ප්‍රස්ථාරයක් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තියෙනවා. මේ ප්‍රස්ථාරය විදිහට තමයි ඇත්තටම වෙනස සංස්කෘතික නැත්නම් කල්චරල් ෂිෆ්ට් කියන එක ඇති වෙන්නේ. දැන් මේ රටේ වෙලා තියෙන සහ මේ වෙන දේ වෙනස් වෙන්න ඕනි මෙන්න මේ දේට, මෙන්න මේ දේ කිවි දියුණු රටක දියුණු මනුස්සය හිතන තැනට අපි එන්න ඕනි මෙන්න මේ කියන කල්චරල් ෂිෆ්ට් එක. මේ වෙනස මෙන්න මේ කියන ප්‍රස්ථාරය විදියට වෙන්නේ. ඕනම වෙනසක් මෙන්න මේ කියන ප්‍රස්ථාරය විදියට. මොකද මේ ප්‍රස්ථාරය? මේ ප්‍රස්ථාරය මෙන්න මේ මේ කොටසේ ඉන්නවා අපි කියන early adapters කියලා. early adapters කියන්නේ ඕනම වෙනසක්, ඕනම ප්‍රොඩක්ට් එකක්, ඕනම අලුත් දෙයක් පටගාලා adapt කරන කට්ටිය, පටගාලා ගිහිල්ලා ගන්න හෝ කරන කට්ටිය. අපි මේක තේරුම් ගන්න අපි සරල උදාහරණයක් ගමු. ස්මාර්ට් ෆෝන් එක, පළවෙනියට ස්මාර්ට් ෆෝන් එක ලෝකේ ආපු හැටි සුළු පිරිසක් තමයි ඒක ගිහිල්ලා පළවෙනියට අම්මා මේක මරු බඩුවක් මට මේක ඕනි කියලා ගත්තේ. ස්මාර්ට් ෆෝන් එක, මයික්‍රෝවේව් එක පළවෙනියට එද්දි, ටෙලිවිෂන් ටීවී එක, ඒ වගේම DSLR කැමරා එකක් පළවෙනියට ඉන්වෙන්ට් කරද්දී, ඒ වගේම YouTube එක හොඳටම දන්නවා ලංකාවේ පළවෙනියට පටන් ගන්නකොට ඒ YouTubers සහ YouTube accounts තිබ්බ කට්ටියක් තිබ්බ බොහොම සුළු පිරිසක්. මේගොල්ලෝ තමයි early adapters කියන කට්ටිය. ඒ කියන්නේ පළවෙනියට මොකක් හරි වෙච්ච හැටි පටකාල ඒක කරන කට්ටිය. ඊට පස්සේ මේ graph එක මතක දායි. මෙහෙම නැත්නම් තිබ්බේ. මේ කට්ටිය තමයි early adapters. මෙතන කට්ටියක් ඉන්නවා. මේගොල්ලෝ තමයි mass එක. එහෙම නැත්නම් මේ කට්ටිය තමයි දැන් හිතමු ටික කාලයක් ගියාට පස්සේ ස්මාර්ට් ෆෝන් එක පොපියුලර් වෙන්න ගත්තනේ, හැමෝම ගාම තිබ්බනේ. අන්න ඒ වෙනකොට මේ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න කට්ටිය තමයි මෙතනින්. ඒ කියන්නේ මේක පොපියුලර් වෙද්දි හැමෝම කතා කරන්න පටන් ගත්තී. ඒකට පැනලා මේක මට දැන් තියෙනවනේ, මොකද හැමෝම ගාව තියෙනවා. මගේ යාළුවා ගාව තියෙනවා, අයියා ගාව තියෙනවා, මල්ලි ගාව තියෙනවා, නැන්ද ගාව තියෙනවා, මම ගාව තියෙන හැමෝම ගාව තියෙන ස්මාර්ට් ෆෝන් එකක්, මට ස්මාර්ට් ෆෝන් එකක් ඕනේ. ඒක මොකද ඒක තමයි සොසයිටි එකේ නෝම් එක. එහෙම නැත්නම් ඒක තමයි පිළිගත් විදිහ. දැන් මෙතන ඉන්නවා, දැන් මතකනේ ග්‍රාෆ් එක කොහොමද යන්නේ? මෙහෙමනේ. right early adapters mass එක. ඊට පස්සේ මෙතන ඉන්නවා කට්ටිය. මේකලා තමයි මේ ගේම් එකට අන්තිමටම එන කට්ටිය. ඒගොල්ලන්ගේ ෆෝන් එක මොකක් හරි අර පරණ තිබ්බ ෆෝන් එක එක්ක ගෙදර ෆෝන් එක වැඩ කරන්නේ නැහැ, එක්ක කැඩිලා, එක්ක ඒ වගේ ෆෝන් එකක් තව දුරටත් ගන්න බැහැ. ඉතින් ඒක එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා කඩේට ගියාම ඇත්තටම ගන්න තියෙන ස්මාර්ට් ෆෝන් එක විතරයි. ඒකින්ද ඒගොල්ලෝ ගන්නා කියලා. right මේගොල්ලෝ තමයි late adapters. එහෙම නැත්නම් මේගොල්ලෝ අන්තිමට එන කට්ටිය. right හරි, දැන් මේ ස්මාර්ට් ෆෝන් උයි මේ graph එකයි ලංකාවේ වෙන වෙනසයි තියෙන සම්බන්ධය මොකක්ද? සම්බන්ධය තමයි ඇත්තටම
මේ වෙනස මේ ලංකාව අපි කතා කරන අපි මේ හීන දකින වෙනස වෙන්නෙත් මේ ග්‍රාෆ් එක විදිහටමයි. ඒකෙවි early adapters කියන කට්ටියක් ඉන්නවා. ඒ තමයි ඔයයි මමයි. අපි මේ දේ ගැන හිතනවා, අපි මේ දේ ගැන කතා කරනවා, අපි මේ දේ ගැන worry වෙනවා. right? ඒකම මැද කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ mass කියන්නේ. ඒක තාම ඇති වෙලා නැහැ. මොකද මේක popular, එහෙම නැත්නම් මේක ඇත්තටම මේ දේ කරන්න ඕනේ, මේ දේ වෙනස අපිට ඕන නිසා මේ වෙනස වෙනුවෙන් අපි නැගී සිටිනවා, මේ වෙනුවෙන් අපි දෙයක් කරනවා. මේ වෙනුවෙන් අපේ mental එක අපි හිතන විදිය වෙනස් කරනවා කියලා බොහොම strong philosophy එකක් තාම ලංකාවේ කට්ටියට ඇවිල්ලා නැහැ. නමුත් ඒක අනිවාර්යෙන් එනවා. right? ඒ එන්නේ මේ ප්‍රස්ථාරය හැඩයට. එහෙම නැත්නම් මේ ප්‍රස්ථාරය විදියට මුලින්ම එන කට්ටිය තමයි early adapters. මේ කට්ටිය මේකේ තියෙන මේකේ මේ අමාරුවට, එහෙම නැත්නම් මේක genuinely මේ දේ මට ඕනේ කියන හැඟීමෙන් ඉන්න කට්ටිය. ඊට පස්සේ කාලයක් යනවා ඇත්තට මේ ප්‍රස්ථාරය මෙතනට එන්න. ඒකින්ද තමයි කප්පිය ඊට පස්සේ ඒ ප්‍රස්ථාරය end එක ඒකුවේ අර විදිහට දැන් මේ කොටා ගන්න, නම් කියා ගන්න, ඇඟිලි දික් කර ගන්න, මේ දේ මෙහෙම කරන්න ඕනේ, මේ ආණ්ඩුව අර ආණ්ඩුව කියලා මේ පුළුවන් තරම් මේ කෑ ගහන කට්ටිය අන්තිමට ඒගොල්ලන්ට choice එකක් නැති වෙනවා. මෙන්න මේ කියන වෙනසට එන්න සිත් වෙනවා. right? එතකොට දැන් මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා, මොකද්ද මේ වෙනස? මේ වෙනස තමයි කවදා හෝ ඉදිරි අවුරුදු 10 20 සමහරවිට අවුරුදු 50ක් වෙන්න පුළුවන්. ඒකක් දන්නේ මේ ඉස්සරහට එන අවුරුදු මේ ඉස්සරහට එන කාලේ විශේෂයෙන්ම ඔයා වගේ කට්ටිය කිව්වේ අවුරුදු මේ වෙද්දි මේ වීඩියෝ එක බලන වෙලාවේ අවුරුදු 18ත් 20 24ත් විතර වගේ ඇතුළ කට්ටිය තව දුරටත් මේ ආගම, සංස්කෘතිය, ජාතිය මේ කියන කිසිම දෙයක් ගැන මෙහෙම ලොකුවට බිලීව් කරන කට්ටිය නෙමෙයි. right? මේ ගැන මේ දේවල් තාමත්ම මේ දේවල් වල හිර වෙලා ඉන්න කට්ටිය තමයි ඇත්තටම දැන් අද පේද්දි මේ Facebook එකේ අපේ මේ හැමතැනම මේක දාගෙන news papers වල හැමතැනම මේක මේ අවුස්සගෙන තවතුරටත් කොටාගෙන මැරෙන්න හදන මේ කට්ටිය. ඒකම ගත්තිය approve කරන්නේ වෙච්ච දේ මේක සුළු දෙයක් කියලා හිතන්නෙත් නැහැ. මේ දේවල් normal කියලා හිතන්නෙත් නැහැ. නමුත් මේ දේවල් ඇත්තටම සිද්ධ වෙන්නේ සහ මේක manipulate කරන්නේ සහ මේ දේවල් වලින් trigger වෙන්නේ එක්තරා පිරිසක්. ඒ පිරිස තමයි තව දුරටත් මේ ආගම, සංස්කෘතිය, ජාතිය මේ කියන man made ඒ කියන්නේ අපිම හදාගත්තු මේ concepts වල හිර වෙච්ච කට්ටිය. නමුත් මම දන්නවා ඔයා මේකෙන් එලියට යන්න try කරන කෙනෙක්, එහෙම නැත්නම් early adapter කෙනෙක්. අපි කියන වෙනස මොකද මේ කියන concept නැති වුණා හිතන්නකො. එතකොට තවදුරටත් මේකට මේ වෙනුවෙන් ගහගන්න කාරණාවක් නැහැ, හේතුවක් නැහැ. මේ කියන අනාගතේ තව මම දන්නේ නැහැ, කලින් කිව්වා වගේ ලොකු තව කාලයක් යන්න පුළුවන්. නමුත් මේක අනිවාර්යෙන් වෙනවා. මොකද දැන් විශේෂයෙන්ම මේ ගප්පිය thinking channel එක මේ වගේ දේවල් වලට දැන් පොඩ්ඩක් at least අහුම්කම් දෙන්න ඔයා වගේ කට්ටියක් ඇති වෙලා තියෙනවා. right? ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ ගප්පිය thinking channel එකේ මේ 100 වෙනි වීඩියෝ එක. ඉතින් 100 වෙනි වීඩියෝ එකට මේ වගේ දෙයක් කියන්න සිද්ධ වෙච්ච එක ගැන ඇත්තටම ගප්පිය ඉතරා ආකාරයෙන් සතුටුයි. මොකද මේ මෙච්චර කාලයක් මේ කවුද කමාර දෙක තිස්සේ මේ වීඩියෝ 100ක් පුරාවටම through out කියපු එකම කාරණේ, එහෙම නැත්නම් ලොකුම කාරණේ ඇත්තටම මේ වීඩියෝ එකේ සමරි එකක් වගේ තමයි ඇත්තටම වෙන්නේ මට හිතන්නේ. මොකද මේ හැම දෙයකම මේ conflict එක, human conflict මේ හැම එකකම ඇත්තටම බේස් එක අපි දන්නේ නැති කවුරුවත් අපිට කියපු අපි මේ දෙයට අයත්, මේ ජාතියට අයත්, මේ ආගමට, මේ සංස්කෘතිය අපි මේ විදිහට ඉන්න ඕනේ කියලා කවුරු හරි කියපු දෙයක් නිසා අපි ඒක ඇඩැප්ට් කරගන්න. අපි හිතුවෙත් නැහැ, අපි හිතන්නෙත් නැහැ එතනින් හැට. මොකද පහුගිය ජෙනරේෂන් එක, මගේ ජෙනරේෂන් එකත් ඇතුළුව මේ විදිහට අපි හිතලා පුරුදු නැහැ.
ඒක හින්ද තමයි මේක අමාරු. ඒක හින්ද තමයි බොහොම සුළු පිරිසක් early adapters ලා විදිහට ඉන්නේ. මෙතනින් එහාට මේ early adapters ලා හිමීට හිමීට ලොකු වෙලා ලොකු වෙලා පස්සේ මේක සමාජ සම්මතය බවට පත් වෙනවා. කලින් සමාජ සම්මතය වූ ජාතිය, සංස්කෘතිය, ආගම, ඒ වගේ මේ political මේ parties කියන මේ හැම දෙයක්ම නැති වෙලා වෙනමම අපි සමාජයේ පිළිගත් දෙයකට එනවා. right. ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා කියලා ගැප්පියට හිතෙනවා. ඉතින් ඒකින්ද තමයි ලංකාව ගැන තවමත් බලාපොරොත්තු තියෙන්නේ. මම හිතන්නේ මේකින් මෙතනින් මේක මේ ඉවරයි කියලා. මම දන්නවා මේක අමාරු සිටුේෂන් එකක් මේ අවස්ථාවේදී. ඉතින් සමහර විට ඔයාගේ කවුරු හරි කෙනෙක් දන්න කියන කෙනෙක් මේකින් ඉෆෙක්ට් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මම ඒ පිළිබඳව බොහොම කනගාටුයි. ඒ වගේම again කරන්න දෙයක් නැහැ. මොකද මේ අර වගේ සුළු පිරිසක් නෙමෙයි ඇත්තටම මේ තවමත් සොසයිටි එක ඇත්තටම ස්ටෑන්ඩඩ් එක මෙන්න මේ කියන බෙදීම. ඉතින් කරන්න දෙයක් නැහැ මේ අවස්ථාවේදී. ඇත්තටම ඒ කරන්න දෙයක් නැහැ කියන එක අපිට ඇක්සෙප්ට් කරන්න වෙනවා. ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ කාලය හරි වුණාම මේ දේවල් වෙනස් වෙනවා. right. but අපිට මේක ඇක්සලරේට් කරන්න පුළුවන්. කොහොමද ඇක්සලරේට් කරන්නේ? ඒ කියන්නේ අපේ මේ early adapters ලා adapt වෙන වේගය වැඩි කරොත් මෙන්න මේ ප්‍රස්ථාරයේ මෙන්න මෙතනට එන මැද කොටසට එන වේගය ගොඩක් වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඇත්තටම මේ 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 ආගම ජාතිය මේ දේවල් විතරක් නෙමෙයි. ඇත්තටම මේ success කියන එක මේක ඇත්තටම අදාළ නැති දෙයක් මට හිතෙන්නේ. නමුත් දැන් මේ මතක් වෙච්ච වෙලේ කියන්න ඕනේ. success එමෙත සාර්ථකත්වයේ කියන එකේ මිම්ම පහුගිය generation එකේ ගොඩක් විට හදන පදින කාරක, ඒ වගේම ගෙදර, ඒ වගේම ගෙදර ඉන්න බල්ලා මොන ජාතියකෙක්ද, ඒ වගේම බඳින හෝ එකට ඉන්න මනුස්සය, ඊට පස්සේ කරන රස්සාව, මේ වගේ දේවල් වලින් තමයි සක්සස් කියන එක ඩිෆයින් කරන්න පුරුදු වෙලා තින්නේ දැන්. නමුත් දැන් ඔයාගේ ජෙනරේෂන් එකේ කිව්වේ මේ යන් ජෙනරේෂන් එක ඊළඟට රට බාර ගන්න කට්ටිය, right? ලෝකේ බාර ගන්න කට්ටිය. මොකද ඊළඟට රටක් කියන concept එකක් නැහැ. ලෝකේ කියන්නේ මේ මොකද දැන් අපි ඇවිල්ලා එක nation එක අපි කියන global citizen කියලා. right. මේ දැන් මේ video එක කරන්නේ ඔස්ට්‍රේලියාවේ. නමුත් ඔයා ඉන්නේ වෙන රටක. හරි. ඉතින් එන්න මේ මේ කියන concepts, මේ success කියන එකේ parameters මේ දේවලුත් වෙනස් වෙනවා. දැන් තවදුරටත් කාර් එකක් expensive luxury කාර් එකක් ඕන් කරනවා හෝ එකක් ගන්න හදනවා කියන එක ටිකක් මෝඩ සීන් එකක්. මොකද දැන් ලෝකේ මූව් වෙන්නේ ඉලෙක්ට්‍රික් cars, එහෙම නැත්නම් මේ driverless cars කියන ටෙක්නොලොජි එකට. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ කාර් එකක් තියාගන්න කියන එක නිකන් ලොකු දෙයක් නෙමෙයි. ඒක නිකන් මෝඩ දෙයක් බවට පත් වෙනවා ඉස්සරහට. right. ඊට පස්සේ එක තැනක ඉන්නට වඩා ගොඩක් දැන් අපි try කරන්නේ travel කරලා life එක experience කරන්න. එහෙම නැත්නම් අලුත් දෙයක් හොයාගන්න, හිතන්න, දකින්න. එතකොට එක තැනක ඉන්නවා නම් ලොකු ගයක් හදාගෙන නිකන් මාලිගාවක එක තැනක ඉන්නවා කියන එක තවදුරටත් නිකන් සාර්ථකත්වයේ මිම්මන් නෙමෙයි. සමහර කට්ටියට තවමත් පරණ කට්ටිය නම් ඉස්සරහට ඒ දේවල් වෙනස් වෙනවා. ඊට පස්සේ ඊළඟ තවත් ගොඩක් කට්ටිය කැමති මම දැකලා තියෙනවා Facebook වල මේ Rolex මොකද්ද watch එකක් දාගෙන හෝ ඒවා ෆොටෝස් දාගෙන මේ වගේ එකක් මම ගන්නවා එහෙම කියලා සමහරට කියන හෝ බිලීව් කරන කට්ටියක් ඉන්නවා. අර බෙදෙන්න උත්සාහ කරන කට්ටියගෙම ඒ වගේ කට්ටියම තමයි ඇත්තටම මේකත් කරනවා මම දැකලා තියෙන්නේ. නමුත් ඊට වඩා සාර්ථකත්වයේ එහෙම නැත්නම් සක්සස් කියන එකට අදාළ දෙයක් මේ ටයිම් එක ඒ කන්ට්‍රෝල් එක තියාගන්න පුළුවන් life එකක් හදන එක. ටයිම් එක කියන කන්ට්‍රෝල් කරන්න බෑ. නමුත් at least ටයිම් එක ස්පෙන්ඩ් කරන විදිහේ කන්ට්‍රෝල් එකක් තියාගන්න
ලයිෆ් එකක් හදන එක. උදාහරණයක් වශයෙන් අපි තු මන්ඩේ ටු ෆ්‍රයිඩේ ඔයා නැගිටින වෙලාව සහ නැගිටලා කරන දේ ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ගොඩක්කට සමහරට නෝමල් ජොබ් එකක් කරන කෙනෙක් 9-to-5 එයාට කන්ට්‍රෝල් එකක් නැහැ. ඉතින් කන්ට්‍රෝල් එකක් නැතුව ලොකු ගානකට ලොකු සල්ලියකට ජොබ් එකක් කරලා ලොකුවට ෆේස්බුක් එකේ දැම්මයි කියලා ඒක ලොකු සක්සස් එකේ පැරාමීටර් එකක් නෙමෙයි තවදුරටත්. රයිට්, ඒකත් මේ වගේ සමාජයේ මේ වෙනම විදිහට එහෙම නැත්නම් අලුත් විදිහට හිතන අලුත් කනකට තමයි මේක තල්ලුවේ. ලංකාවට එකින් වේල්ලා ඉන්න විදිහක් නැහැ. මොකද ලංකාවත් ඇත්තටම අර කලින් කිව්වා වගේ තවදුරටත් ලංකාව, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, ජපානය කියලා මෙහෙම වෙන් වෙලා නැහැ. මේ ඔක්කොම දැන් එකට එකතු වෙලා තියෙනවා. එතකොට ඒ ෂිෆ්ට් එකට ලංකාවත් අනිවාර්යෙන්ම ඇදිලා එනවා. රයිට්. ඉතින් ඒ වගේ මේ සාර්ථකත්වයේ මිම්ම, ඒ වගේම හොඳ මිනිස්සෙක්, ඒ වගේම හොඳ මිනිස්සෙක් කියන එකෙන් අදහස් කරන්නේ මේ මම මේ රටට ආදරය කරන, ජාතියට මේව කරන, ඒ වගේම පන්සල් හෝ පල්ලි වෙලාවට යන මිනිස්සු කියන එකට යම් පිළිගැනීමක් යම් කාලයක තුල තියෙන්න ඇති. දැනටත් තියෙනවා. නම් ඉස්සරහට මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. රයිට්. ඒකින්ද තමයි මම හිතන්නේ අපියට මේ තවදුරත් මේ රට ගැන, මේ රට ගැන බලාපොරොත්තු තියෙන. මොකද මේ දේවල් ඔක්කොම වෙනස් වෙනවා. මේ වෙනසේ පුරෝගාමියා, එහෙම නැත්නම් ලීඩර් ඔයා. කොද ඔයා තමයි අලුත් පරම්පරාව. ඉතින් ඉස්සරහට ඔයාට පුළුවන් ඔයාගේ ලෝකයක් හදන්න. ඉතින් ඒ ලෝකේ මේකින මේ කට්ටියට සර්වයිව් වෙන්න බෑ. මේ කට්ටිය කියලා අදහස් කරන්නේ මේ විදිහට බෙදීගෙන ගහ ගන්න කට්ටියට සර්වයිව් වෙන්න බෑ. මොකද ඔයා හදන ලෝකේ, ඔයා බිලීව් කරන ලෝකේ, ඔයාගේ ෆිලොසොෆි එක රන් වෙන ලෝකේ. ඉතින් ඒක අනිවාර්යෙන්ම වෙනවා. ඒක නවත්තන්න විදිහක් නැහැ. ඒකින්ද තමයි අපිට ඇත්තටම පොසිටිව් මේ දේවල් මේ කොච්චර මේ අමාරු විදියට දැන් මේ වෙලාවේ මේක හිතා ගන්නත් බැරි ෆැන්ටසි එකක් වුණාට ඉස්සරහට මේක අනිවාර්යෙන් වෙනවා. ඉතින් ඒක තමයි ගොඩක්ම ගැප්පියට කියන්න ඕනකම. ඒ වගේම සෝරි පොඩ්ඩක් දිග වීඩියෝ එකක්. ඒ වගේම තැන්ක් යූ ගැප්පිය තින්කින් මේ චැනල් එක සපෝට් කරනවට අවුරුදු ගාණක් දැන් වීඩියෝ 100ක් පුරාවට මේ දේට ඇහුම්කන් දුන්නට. ඉතින් මේක එන්න එන්න තව ලොකු වෙනවා මිසක් අඩු පොඩි වෙන එකක් නෙමෙයි. ඇත්තටම දැන් වුණා ලංකාව ඇතුලේ වුණා ගැප්පියට පේනවා ගොඩක් මේ පොසිටිව් තින්කින් කියන එක. මේ තව තව චැනල්ස් තියෙනවා. ඉතින් මේ දේවල් ගැන කතා කරන කට්ටිය වැඩි වෙලා තියෙනවා. තව ඉස්සරහ තවත් වැඩි වෙනවා විතරයි, අඩු වෙන්නේ. ඉතින් ඒකෙන් මේ මූමන්ට් එක මේ දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. රයිට්. ඒකින්ද අපි ට්‍රයි කරමු දුක් වෙන්නේ නැතුව ඉන්න. මම දන්නවා මේ අවස්ථාව ටිකක් අමාරුයි. ඔයාගේ දන්නේ කියන අඳුරන ළඟම කට්ටිය මේකෙන් ඉෆෙක්ට් වෙලා ඇති. again sorry එහෙම දෙයක් වෙලා තිනවනවා. ඒකම අපි බලාපොරොත්තු අත් නොහැර මේ දේ අපිට පුළුවන් කියලා බිලීව් කරමු. අපි වෙනස් වෙමු. ලෝකෙ ඉබේටම වෙනස් වෙයි.